අබ්බෝහස්තියා ගැන කතා කරනකොට වනජීවි ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කරලා වැඩිම ශ්‍රමයක් යොදලා මහත් පරිශ්‍රමයක් යොදා බේරාගත් හස්තියා මාස 4කට 5කට වැඩි කාලයක් ප්‍රතිකාර කරමින් සුව දුක් සොයා බලමින් වනජීවි නිලධාරීන් 10-15 දෙනෙක් නිරතුරු ආරක්ෂාව සපයමින් බේරාගත් මෙම හස්තියා මේ වන විට දෙපාර්තමේන්තුව හෝ වෙනත් වගේ කිව යුතු නිලධාරීන් මගහරිමින් සිටින කාරණයක්. ඒකට හේතුව මොකක්ද කියලා බලනවට වැඩිය දැන් තිබෙන තත්ත්වය ගැන කතා කරනකොට මිනිසුන්ට මහත් කරදරයක් වෙලා තියෙන්නේ. ලස්සන වගේම වටිනාකම් වගේම මිනිසුන්ගේ වගාවන් වලට කරන හානි, රාත්‍රී කාලයේ එළි වෙනකන් ගම්මානේ එළි වෙනකන් ඇවිදිමින් මහත් කරදරයක් වෙලා තියෙනවා. එතකොට මේක නිලධාරීන්ගේ වරදක්ද, බලධාරීන්ගේ වරදක්ද, ගම්වල ජීවත් වෙන මිනිස්සුන්ගේ වරදක්ද? එහෙමත් නැත්නම් මේකේ වරද කාගේද? කොහොම වුණත් ඉදිරියට සිදුවීමට ඇති කාරණා බොහොම භයානකයි. දැනටත් ඇතාගේ සුව වුණු තුවාල වලට අමතරව විශාල තුවාල ප්‍රමාණයක්, කියන්නේ ගණන් කරගන්න බැරි තරම් තුවාල ප්‍රමාණයක් තියෙනවා ඇඟේ. අලුතෙන් ඒවා. එතකොට මේ සදා රෑ එළි වෙනකන් හිංසාවල් වලට ලක් වෙනවා. මිනිස්සුන්ට වරදක් කියන්න බැරි, මිනිස්සු අමාරුවෙන් බෞබෝක වගා කරගෙන ජීවනෝපාය මාර්ගයේ සකසා ගැනීමට තමයි මිනිස්සු වගා කරන්නේ. එතකොට රෑ එළි වෙනකම් මේ සතා ඇවිදලා ඇවිල්ලා මේ සතා තියෙන දේවල් විනාශ කරලා, එතකොට ගස් කොළන් විනාශ කරලා, කෙසෙල් වගා විනාශ කරලා, බඩිරු වගා විනාශ කරලා, ගස් වල තියෙන අඹ කඩලා කාලා, ගස් කඩලා, පොල් ගස් වලට විනාශ කරලා මිනිස්සු එකම කලබගෑනියකට පත් වෙලා තියෙන තිරප්පණේ මිනිස්සු. ජීවිතයට හානියක් කරන තැන මිනිස්සු නැති වුණත් මහත් කම්පාවකින් මිනිස්සු, කලකිරීමකින් මිනිස්සු කතා කරන්නේ. එතකොට මේකට විසඳුම මොකද්ද? මේ හස්තියා ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මේක වැරද්ද හොයන්නේ නැත්තේ ඇයි? මේ සතා රැඳී සිටීමේ කාරණාව මොකද්ද? මේ ප්‍රදේශයේ ආරක්ෂාව තියෙන නිසාද? එහෙම නැත්නම් වෙන සතුන්ගෙන් කරදරයක් ඇති වෙන්නේ නැති නිසාද? එහෙමත් නැත්නම් වෙන අලියතුන් ගැවසෙන්නේ නැති නිසාද? මේට විසඳුම හොයන්න ඕනේ දෙපාර්තමේන්තුව. වනජීවි දෙපාර්තමේන්තුව ඉහළ නිලධාරීන්ට මේ ගැන ප්‍රාදේශීය කාර්යාලයෙන් දැනුම් දීම් කර තිබුණත් මේ ගැන කිසිම මේ විසඳුමක් නැහැ. එතකොට මිනිස්සු රැලි වෙනකන් මේ සදාට බද දෙනවා, මේ සදාට ගහනවා, මේ සදාට වෙඩි දිනනවා, අලි වෙඩි ගහනවා. එතකොට මේ දෙපැත්තෙන්ම අසාධාරණ වෙන්නේ මේ සතාට. එතකොට මෙයාට දැනට ආරක්ෂාවක් නැහැ. එතකොට මේ කාලයේදීම මේ සතා විනාශ කරලා තියෙන මේ බෞද්ධක ප්‍රමාණයත් අති විශාලයි.